සාදුු 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 නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා, දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදා මහා සංග සරනයාමි, නමස්කාරවේවා තුනුරුවනට සැමදා තිසාරණ සරණ යමි සාදු 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 අපගේ භාග්‍යවත්තුූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුලමැදාග පිරිසි්දු නිර්මලසී සත්්ධරමය මේ යුගයේ පැහැදිලි ලෙසා පහට කියලදුන් අපගේ ගොරුදේෝත්තම පින්හත් ලොකු සාමීන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාධසා අද දවසේ මේ දම්සවිර දහම් දේශනාව සඳහා අනුග්‍රහයක දායිකත්වය දරන්නේ ංක දාසය පාසල් පාර දකුණ පූඩුලොෝය යන ලිපිනය පදිංචි පංවත් ඩම්K බන්ඩාරමැනිිකේ මහත්මය සහහි පංවත් දූ දරුවන් විසින්. පින්වත් නේ අපි මේ ජීවිතය තුළදී බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ ධර්මය ශ්‍රවණය කරද්දී අපිට මහාලාභයක් ජීවිතයට උද වෙනෝ එක සංසාරය පිනකට ලැබෙන්නේ. භාගතුන් අහසගේ ධර්මය අහන්න නැති භාගතුන් වහසකි ධර්මය අහන්න පිළිවෙලක් නැති අවස්ථාවක් නැති බොහෝ අය සංසාරයේ දුක්විඳීම පිණිස අප්‍රමාන පව් ජීවිතයට රැස්කරගෙන මේ සංසාරය යනෝ පිරිසක් මේ සංසාර් ගමන යනවා මේ ජීවිතය ඇවිදගෙන යනවා සත්තුන්ගේ ජීවිත නැති කරමින් සත්්‍ය ඝාතනය කරමින් පිරිසක් මේ ලෝකයේ ඇවිදගෙන යනවා. තව පිරිසත් මේ ලෝක ඇවිදගෙන යනවා මම කාගිදීද සොරසිතින් ගන්නේ පැහැර ගන්නේ කඩා වඩා ගන්නේ පිරිසක් මේ ලෝක ඇවිදගෙන යනවා ඒගේ මේ ලෝක පිරිසක් ඇවිදගෙන යනවා. මම කාගෙන්ද සතුටු වෙන්නේ මං වැරදි විදිහට කාමසවන දන කාත් එක්කද මං කාය සතුටු කරන්නේ කොයි වෙලේ වෙද කියලා මේ ලෝක මේ මහපොළොව පිරිසක් ඇවිදගෙන යනවා. ඒ වගේම මේ මහපොළොව තුළ මිනිස්ු ඇවිදගෙන යනවා මිනිස්සුන්ට කේලාම් කියමින් පරුස වචන කියමින් සුන් අතර තියන සමගී නැති කරමින් අසත්‍ය ප්‍රකාශ කරමින් දෙයක් අහලා තවතැනක කියවල බිඳෝමින් සතුටක් ලබමින් පවුරැස් කරගෙන පිරිසක් මේ මහපොළු ඇවිදගෙන යනවා ඒ වගේ පින්වත්න මේ මහපොළු වැවිඩගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන් නැති ඒ වගේම මත්වීමෙන් සතුට වෙන නිතර මත්වීමෙන්ම යම් ආශවාදයක් ලබමින් පිරිසක් මේ ලෝක ඇවිදගෙන යනවා ඒ පිරිස ඒක් තර එක පිරිසක් ඒවගේම තව පිරිසක් ඇවිදගෙන යනවා ඒ පිරිස ඇවිදගෙන යන්න මෙහම එයල සත්වයන්ත හිංසා කරන්නේ සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් සත්ව ඝාතනින් වැලකිලා පිරිසක් යනවා ඒවගේම පිරිසක් ඇවිදගෙන යනවා තමන්ට අයිති නැති තමන්ට අයිතිවාසිකමක් කියන්නට බැරි නොදුන්දේ ගන්න නැතුව පිරිසක් යනවා. ඒ වගේම ධාර්මික ජීවිතයක් ගත කරමින් තමන්ගේ ස්වාමයාගෙන් සතුටුවමින් ඒවගේම තමන්ගේ බිරිඳගෙන් සතුටුවමින් ධාර්මික වූ ජීවිතයක් ගත කරන ගමන් මේ මහපොලොවේ පිරිසක් ගුණවන්ත පිරිසක් ය ඒ වගේම මේ මහපොලවේ ඇවිදගෙන යනවා සත්‍ය වචන කතා කරමින් බොහෝ දෙනාගේ සමගිය කැමතිව බොහෝ දෙනාගේ එකමුතු බව කැමතිව සත්‍ය වචනයට කැමතිව සත්‍ය කතා කරන කතා කරන ගමන් යන ගමනක් මේ මහපොලවේ පිරිසක්සිටිවා ඒ වගේ මහපොළොුවේ සිටිනවා තමන්ගේ ජීවිතයේදී මත්වීමෙන් තොරව මත්වෙන් නැතුව ඉතා සිහිබුද්ධ කල්පනාවේ තමන්ගේ කටයුතු කරන ගමන් තමන්ට ලැබිට තින වගකීම් හරි තිිෂ්ට කරන ගමන් ඉතාමත් ගෞරුවෙන් වගකීම් සහිතව පිරිසක් මේ ලෝක මේ මහපොලේ වැයිදගෙනයනවා පින්වත්න මේ පිරිස් දෙක දෙවිදිියකට යන්නේ අපි පළවෙෙනියෙන්ම අහපු පිරිස මේ විදිහට ගමන් කරලා අවසාන්ට නතර වෙන්නේ දුකින් පිරුණු ලෝකක ඒ ලෝකේ ලෝක හතරක් තියෙනවා අපි කෙටියෙන් කියනවා සතර අපාය ඒ ඒ සතර අපායි ඉප දෙන්නේ පලවෙෙන පිරිස බොහෝ දුක් විඳමින්. ඒ පිරිසට සරණක් තිබිලත් ඒ පිස ඒ සරණය ප්‍රයෝජනයක් ගන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය ඇහෙලත් ඒ පිරිසට ඒක වටිනාකමත් තේරෙන්නේ. බුදුරජාන්සේ දේශනා කරනවා මේ පිරිසට යම් දවසක සිහ ඉපදනවද එතාත ඒ මාර්ගයේ වෙනස් කර ගන්නවද බුදුරජාන්සගේ ධර්මය හලා ගුණධර්ම ඇතිකරගෙන ඒ යාල අවසාන නවතින දුක් සහිත ලෝකයෙන් එයාලට මිදන්න අවස්සාවත් තියනවා ඒ වගේම අනිත් පිරිස ගුණධර්ම සහිතව සදා චාරාත්මකව ගමනක් යන ඒ පිරිස නවතින්නේ සැපවත් ලෝකෙක අපි කියනවා සුගතිය කියලා බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබාගත්තු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇතිකර ගත්තු ඒ බුදුරජාණන් වහන්සේ වින් සාරා සංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා මේ අවබෝධකොට වදාල නිර්මල චතුරාරි සත්‍යති ධර්මය ගැන සිත පහදුව ගත්තු ඒ වගේම ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ අත තනාගත වර්තමාන ශ්‍රාවක සංඝරත්නය ගැන. හිත පහදවා ගත්ත පිරිස මි සුගතිය උපදිනවා. ඒ පිරිසද සිතට ලැජ්ජාව බය උපදිනවා සත්තු මරන්න. ලැජ්ජාව බය උපදිනවා සොරකම් කරන්න ලැජ්ජාව බය උපදිනවා වැරදි කාමසිවනයේ දෙන්න. ලැජ්ජාව බය උපදිනවා අසත්‍යය. කියන්න ඒ වගේ ලැජ්ජාව බය උපදිනවා මත් පැන් මත්්‍රවය පානය කරලා ජීවිතයේ නසාගන්න දී එයාලට නොකර ඉන්න ලැජ්ජාව බය උපදිනවා. ඇහි ලැජ්ජාව උපදින්නේ ය නිතර සිහිකරනවා මේ ධර්මය මේ දය මේ පුරුදු කරගන්න තියෙන දේ අපට කියල දුන්නේ සාමානය කෙනෙක් නෙව කලා තුරකි මේ ලෝකයට පහළ වෙන කල්ප ගානකින් ලෝකයේ දකින්න ලැබෙන සම්මා සම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙලා අපිට මේ චතුරාරි සත්‍ය ධර්මය කියලා දෙන්නේ මේ ධර්මී සඳහන් මේ අපි මේ ගත කරන ජීවිතය මිනිසා බුදුරජාණන්සය කිරෙහි බුදුරජාන්සිකිරම ගෞරී උපද ගන්න ඕන බුදුරජාන්සේ පාකී පුදයක් බුදුරජාන්සේ පනෝපු නැති දෙයක් කරලා මට බෑජීවත්ෙන්න්න මට ලැච්චාවත් තියනවා. ඒවගේ මෙයා දන්නවා සත්තු මැරුූත් එයා මොනු ලෝකත උපදන්නේ. එයකු මනුස්ස ලෝකයේ ආවුත් එයා කොහොමද මරණයට පත්වෙන්නේ කියලා එය භගතුනක ධර්මය දන්නවා හන්න බය උපදිනවා. ආනේ විදිහට මේ ලෝක මේ මහපොළොුවේ යි දෙවිදිටම ඇවි දෙන යනවා ඉතින් පිහත්න අදෝබට කියල දෙන්න යන්නේ ලස්සන සූත්‍ර දේශනවා මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන කරුණු අපි ජීවිතයට අත්තිශීම වැදගත්වෙනවා. මේ ධර්ම දේශනාව දැන් අපි ධර්ම දේශනා අහලා තියෙනවා රජවරු ඇවිල්ල බුදුරජාණාන්සේයට පැදකුණු කරලා පැත්තකින් වාඩිය වුණන මේ රජතුමාට ධර්ම දේශනාව කළා ඒවගේම පින්ගත් මහනන්නේ කියලා සඟපිරිසකට භාගතුන් වහස ධර්ම දේශනා කරති න ඒ වගේ නොෙක් බ්‍රාක්්මනීන්ට නොෙක් සිටුවරුන්ට බුදුරජාසේ ධර්ම දේශනා කරලාතියන මේ ධර්ම දේශනාව කරන්නේ දෙවි කෙනෙකුට මේ ධර්ම දේශනාවේ නමතම ජරා ෝත්‍රය එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්ද දෙවිකෙනෙක් බුදුරජාණන් වහසේ ලාඟට ආාව ඇවිල්ලා බුදුරජාණන් වහසේට වන්දනාමාන කරලා බුදුරජාන්සකෙන් ප්‍රශ්න හතරක් ඇහවා මේ දෙවිතුමා බුදුරජාණන් වහසකෙන් අහනම මේ දෙවුතුමා ගාථාවෙන් කින් සුයාව ජරාසාදු කින්සු සාදු පතික් ටිතා කින්සු නරාණං රතනං කින්සුචෝරය හිදූ හරන්ති ප්‍රශ්න හතරක් ඇහවා කින්සු යාව ජරා සාදු ස්වාමිණි භාගතුන් වහන්ස ජරාවට පත්වෙනකම්ම වයසට යනකම්ම ඔත්වල වෙනකම්ම ස්වාමිණී පුරුදු කරන්න හොඳ මොකක්ද පලවෙනි ප්‍රශ්නය ඊළඟට මේ දෙවික නහනවා කින්සු සාදු පතිට්ටිතා භාගතුන් වහන්ස යම් මනුෂ්‍යෙක් පිහිටල ඉන්නවනම් සත්‍යක් පහිටල ඉන්නවනම් පිහිටල ඉන්න ඕනේ මොකක් තුළද තුගනි ප්‍රශ්නය හවා කින්සු නරාණං රතනං මේ මනුස්්‍යයාට තියන උතුම් මානිික කුමක්ද කිය ලැහවා හතුරෙන් ප්‍රශ්ඥනවා මේ මනුස්සයාට කින්සු චෝරය හිදූ හරන්ති මේ සොරුන්ට පැරජන්න බැරි දෙයක් තියෙන ඔබාගතුන්හසේ කුමක්ද ප්‍රශ්න හතරක් ඇහවා අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහසේ පින්වත්න ලස්සන පිළිතුරු හතරක් දේශනා කරනවා. සීලංජාව ජරාසාදු වයසට යනකම්ම උත්පල වෙනකම පුරුදු කරන්න හොඳ සීලය කිව්වා. සද්ධ සාදු පතිට්ටිතා මනුස්සයාට පිහිටල ඉන්නවනම් පිහිටල ඉන්නවෝ ඕන පිටල සිටිය යුත්තේ ශ්‍රද්ධාව තුළ භාගිතශ වදාලා ඊළඟට භාගිතනස වදාලා දෙවිකෙන නැහුවා කින්සු නරාණං රතන මනු්‍ය අර්ථයන උතුම් මානක්්‍යම කක්ත බුදුරජාන්ස වදාලා පඥ්ඥා නරාණං රථනන් ප්‍රඥාව කියල කිව්වා මනුෂ්‍ය අර්ථයන උතුම් මැනික බුදුරජාන්ස වදාලා හතුරනි ප්‍රශ්නයට සොරුන්ට පැහැරගන්න බැරිදේ තමා දෙවිල්ද බුදුර ඇස වදාලා පුණ්ඥංචෝරයහි දූහරන්ති. පින කියල කිෙව්වා මිසොරුන්ට පැහැරගන්ද පැරිදේ. දැම් භාගතුන් වහන්සේ ළඟට දෙවිකෙනෙක් ඇවිල්ලා. ඒ දෙවිකෙන භාගතුන වන්දනාමාන කරලා අපේ ජීවිතවලට අතිශ්‍යෙීම වැදගත්. ප්‍රශ්න හතරක් ඇහවා. ඒ පලනි පශ්නේ තියෙනවා. ොකක්දස්වාමි භාගිතුහා සබභී ඔත්පල වෙනකම්ම වයිසට යනකම්ම පුරුදු කරන්න හොඳ මොකක්ද බුදුරජාන්සේ වද අලේ බුදුරජාන්ස වදාලා සීලං යාව චරාසාහත් සීලය කිව්වා යම් කෙනෙක් වයිසට යනකම්ම ඔත්පල වෙනකම්ම පුරුදු කරන්න හොඳ දැම්පංවත්න දැ සමහරය හම්බෙලා තියෙනවා අපිට එයලගින් අපි අහනුමමින් ැගුටාක්සයි දැන් ඔබ මේ දරුවෝ ඉන්නවා ඔබ යුතුකම් කළා තමන්ට වගකිී ව කලා දැගතින් ධර්මය අහන්න දැංිති ශිල්පද සමාධගෙන් අන තව අපිට වයස තියෙනවනි හෝව කරන්න තව අයිස තියෙනවන්ගේ බලන්න පින් ඇති බුදුරජාන්සක අවබෝධය මේ වයසට යනකම්ම උත්පල වෙනකම්ම පුරුදු කරන්න හොඳ සීරය කියලා වදාලා එතුර මේ බුදුරජාසකගේ ධර්මය අහපු නැති නිසා පිරිස් හිතං ඉන්නේ මේ වයසට ගියාම කරන්න ඕන දෙයක් මේ සීලය කියලා නෑ පින්වති බුදුරජාණන් වහන්සේගේ මේ ජීවිත කතාවේ තියනවා එක්තරා තැනක හරි ලස්සන ජාතකයක් මේ ජාතකයේ තියනවා දෙවියන් අතර ගියපු තිරිසංසතෙක් ගැන සිල් රැකලා ඒ තමා මේ මග කියල තරුණෙක් ලෝකෙ පහළ වුණ මේ මඟ කියන තරුණයා බොහෝ පින්කං කලා බොහෝ දෙනාට මෛත්‍රියෙන් උපකාල කලා මේ මඟග තරුණයට හිටය බිරිින් දෑවරු ඒ බිරිින් දෑවරු හතර දෙනගින් තුන් දෙෙක් හොඳුවට පින් කලා එක් කෙනෙක්කානවා බොනවා ඉන්නවා එයට පින ගැන යහපත ගැන සීලේ ගැන පූමනාවක් තිබබෙන මේ මේ මග කියන තරුණයා මනුලොවින් ඇවෑමෙන් මනුල වාසය කරලාඒ ආවශ්‍යිවරණට පස පුදුනාශක්දිවිදු වෙලා දෙදෝලෝට අධිපති සක්්‍ර දීවින්ද්‍රය වෙලා මේ සක් දෙවිදු බැලුවා මනුස්ස ජීවිත මාත් සමගම පින්කරපු බිරිඳක් ඉන්නවා අනිත් බිරිඳත් ඉන්නවා යාලට මියමෝක සැප සම්පත්තියෙනවා කූමීයනිත් මේ පින්කරපු නැති බිරිඳ කූමය කොහ දිප්ප දිල තියෙනකළ මනුස්සරෝක බැලවා ද සක් දෙවදුට ක්ෂ්‍රණයෙන් බලන්න පුළුවන් සක් දෙවිදාානුව බැල්වා මනුස්සුලෝකෙ නෑ ඊට පස්සේ බලනවා දෙවියන් අතර දෙවියන් අතර මෙයා නෑ ඊට පස්ස අසුර යන අතර නෑ ඔහු බලද තිරිසල්ලෝක බැලවා ආ ඉන්නවා වතුරු පාරක් ගලාගෙන යන දොළ පාරක් අයින කෝකෙක්ගේ ගෑනු සතෙක් වෙලා ඉපදිලා කවුද මේ මග මානවකගේ බිරිද බලන කර්මාණු රූප උපදිලා මේ ශක් දෙවිදානු සංවයකයේ ඉපදිලා එතැන්ට ගියා ගිහිල්ලා මේකකි නිත කිව්වා බලන්න ඔබ මෙත නිප දෙන්න ඔ ඔබ මනුසලෝගති පින්කරේ නෑ හැබැයි මේ අය පින් කලා පින්වත්න කිනිව සක් දෙවිදාන වැරංගයා තවතිසාට. ඇරංගිල පෙන්න බලන්න. මේ ඔබ ඔබත් එෙක් ඉඳපායිට පහළ ලතෙන විමාන එයාල විඳන සැප දරමය කිය්දී අඩන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ සක් දෙ විදාානෝ සත්පුරු සයි. මෛත්‍රී සහගතයි අනුකම්පා සහගතයි සක් දෙවිදාානෝ මේ තිරිසල් ෝකම කෙකිණයට සීලය සමාධන් කරනු ඔබ සිල් සමාධන් වෙන්න සිල් සමාධන් වෙනවා ඊට පස්සේ ඔන්න කාලි ගත කරනවා කාලයක් ගිහිල බලද්දි කෙකිි නිඉන්නවා අර දොලායින සක්ද්‍යයදු කල්පනා කරනවා මෙයා සිල් රකිවද දන්නේ බලන්න ඕන පොට්ට පරිීක්ෂා කරලා. මැරිච්ච මාලුවෙක්කි වේශය ඇරං අ දොලදිගේ පාවෙලා එනෝ. අරි කෙකිනිි ටක්ගල් හෝට එන් ගන්න. හොටෙන් අල්ලපු ගමන් බාලුව දඟලනවා. ඉක්මට අතාරිනෝ. එන් මැරිච්චේ ඒ විතරැ මේ අනුබෝ කරන්න එතකට මයා සිල්ගන්නවා. ඊට පසවන කාලයක් ගිය. කාලයක් ගියාට පස්සේ අපගේ සක්දිවිඳ බලනවා. බලදි කෙකිනි නෑ. කෙකිනි චුත වෙලා කකෙන ඒ ආත්මිී ආත්ම ජීවිතේ නෑ බලද්දි දෙවිය අතරත් නෑ මනුස්ස ලෝක බැලවා මනුස්සුලෝක ඉපදිල ඉන්නවා ලස්සන චූටි ගෑනු දර්වෙක් වෙලා හැබැයි දුගී දුප්පත් මේ චූටි ළමයා දන්න කාල ඉඳම්ම සිල්රකිෙනවා දන්න කාල ඉඳම් ගුණ දර්මයක් හැටියට මේ සීලේ රකිනවා බොරු කියන්නේ සොරකංකරන්නේ සත්තු මරන්නේ කියලං කියන්නේ හාසිල් රකිනෝ. සක්්‍යමුු කල්පනනා කරම් මෙයා උපකාර කරන්න ඕනේ. එතකොට පින්හත් මේ දරෝ කුච්චන පික් මෙයක් ිටිපස ආවද නැ්ද. මෙයක් පිටිපස පිනත් තියනෝ. දෙදෝලෝට අධිපති සක්ද්‍යමුඳුවට බ්බන මෙයා පංකර ගත්තින වීරියත් තිබිෙන. මෙයාට උදව් කරන්නේ මෙයා වතාහරි නෝ. කියලා එදා සිහපදුව නැත්තම් අරවිදි රුපදිනෑ. දැන්ඔන්න චූටි ගෑනු දරුවේ ලස්සනයි හැබැයි දුප්පයි. සක්දයුතු කරත්වයක් හරිගස්සගතා දැ මනුස්වේශයක් මවාගෙන කරත්වයක් හරිගසගෙන කරත්තයට පටෝගත කැකිරි. කැකිරි ටික පටෝ ගැන සක්දනතු දැ පා වීදිිය මැද්දිී යනවා ැ ගන්නවද කැකිරි ගන්නවද කිය. ඊට පසේ මිනිස්ස ද ලංවෙද්ද කියනවා මේ කැකිරි දෙන්නේ සිල් ලකිෙනයට ඉතින් සමාරහා මේ අගේ කැකිරි ගන්න සිල්ිටැක පංකො කියලලා අයින් වෙනවා ඇත් ඉන්නම් චූටි දරුවෙක් දෝගෙනෙනවා. මාම මම දන්න කාලි දම්ම සිල් ලකිෙනවා කිය දෝගෙන ආවා. සක්දුදු කරත්ත නවත්තලා කිව්වා දරුව. මදේ මේ ඔයා වෙනුවෙන් මයියාවේ මේ සියලු කැකිරි ඔයාට මයි ඉගෙනාවේකෙව අර පංචි දරු ඇවිල් අරට කැකිරි ගෙඩියක් අතින් උත්සද්දේ ඒ සියලුම කැකිරි ගෙඩි රත්තරම් බවට පත්වෙනවා සක්දිමු දුර මේ ඉන්නේ දෙදෝලෝට අධිපරි සක්දමිදානෝ ඊීට පස්ස මේ ජෝටිදුව න කැකිරි ඇරගෙන ඒ වගේ රත්තරං ද රත්තරම් බවට පත් වුණ ලොකු විශාල මුදලක් ධනයක් ඔක්කො විය පැහදැම් කළ උතුදුට දන් දෙනවා හුදුට සිිල්රකිනවා දැන් පොඩිකාල්න සිිල් රකිනවාන දැන් දුප්පත් නිසා දන් දෙන්න විදිහ තිබෙන දැන් දන් දෙනවා බොහෝ පින් දැස් කරගෙන අවසානත සුගතිය එපදුනාා අවසාන්ට වේපචිත්්්‍රී කියන අසුරේන්ද්‍රියගේ දූ වෙලා එපදිලා සක් දෙවදු ඒ මංගල්ලෙ දවසිද ශක්තිදු දිවියල්ලකටක්කංගයා බලන්න අර තිරිසල් ලෝක ඉපදිලායිඳපු කෙකිනියගේ ඉෂ්ටකාමි දෙවියනේ කවුද සාක් දෙවිඳානෝ. එතකොටර චුට් ගෑනුලමයාගේ දුප්පත් ගැන්ුලමයගේ ඉෂ්ටකාමි දෙවියේ කවුද සාක් දෙවිද. දැමීෝග සැපයක් ලැබෙන්න්න මේෝග ජීවිතය ලැබෙන් හේතුනකුමක්ද සීලය බුදුරජාන්සේ දේශනා කරනවා දෙවිඳට පොඩිකාලෙන් දම්ම ඔත්පල වෙනකම්ම ඇග රැලි වැටෙනකම්ම සිල් රකින්න කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කාලෝක කරපු අසිරිමත් රහතන් වහන්සේ නමක් සිටියා. ඒ රහතන් වහසගේ නමතමත් සීලව බලන්න පින්වත්නී මේ රහතන් වහන්සේගේ මේ හිතී ඇතිවිච්චමි උදාන රාගදශ මෝහ ප්‍රහාණය කරපු ඒ නිකලෙස් හද මඩලක් දරාගෙන මේ මහපොලෝමත් ඇවිද ගිය ඒ උතුම් රහතන් වහන්සේලා තුළ සීලය පිළිබඳව තමන්ගේ චිත්ත සන්තානය ඇතිවිච අදහස්. මේ හොඳට හගන්න. ඒ රහතන් වහන්සේගේ උදානවල තියනවා. මේ බුදුසසුනේ පොහුණු කරන්න ඕනෑ සීලයමයි. මේ ජීවිත ද හොඳට ිල් ැගත්ොත්. සියුලු සම්පත් ලැබෙනවා නුවන තියෙන කෙනා සිල්රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන ඒ තමයි ප්‍රසංසාාව ධනලාභය වගේ සුගතිය ඉපදිලා සතුටුවීම සිල්රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා ඒ වනාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගේ ඇත්තෙනවා දුසීල කෙනා ලබන්නේ ගැරහීමත් අපගේ ීර්තියක්ත් ඉතරයි සිල්වත් කෙනා හැමතිස්සීම ගුණ කතාවත් ප්‍රශංසාාවත් ලබනවා. මුලින්ම පිහිට වෙන්නේ සීලයයි සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේම රහතන් වහසේ නමකගේ අසිරිමත් චිත්ත සන්තාන ඇතිවවෙච උදාහර අදහස් හරි ලස්සනයි සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලයයි. එනිසා සීලය පිරිසුදුව තබාගන්ට ඕනෑ. සිත මහමුහුද නම් සීලය වෙරලයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය හැම බුදුවරුන්ගේම පුුණ්්‍ය තීර්තයයි. ඒ නිසා සීලය පිරිසුදුව තියාගන්ට ඕනෑ. සීලයේ කියන්නේ අසාහය බලයක්. මාලු දෙයක් ලස්ස නාභරණයක් අත්්භූත ඇඳුමා සීලය කියන්නේ මහේ සාක්‍ය පාලමක් අති උතුම් සුවදා දස දිසාාවටම හමාගෙන යන සේෂ්ඨ සුවඳ විලොවුන් කියන්නේ සීලයටයි සීලේ කියන්නේ ගමනක් යැන කෙනෙකුගේ රසවත් බත්මුලක් උතුම් ගමනකට හොඳ වියදමක් දස දිසාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්. ජීවිතය නපුරු කරගත්තොත් මේ ජීවිතයේ දිම නින්දා ලැබෙනවා. පරලෝදිත් අපා ඉපදිලා දුක්වි ඉන්ඩ සිතුවෙනවා. සීලයේ නැති එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනකදිම දුකට ගොදුරුවෙනවා. ඒ වගේම රාතනාස වදාලා. ජීවිතය යහපත් කරගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා. පරලෝදිී සුගදිය ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කරගෙන නුන ලබත් ලබාගත් කෙනා හැම තැනකදිම සතුටු වෙනවා. මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක් නමුත් උතුම්මදය ප්‍රඥාවයි. මිනිසුන් අතර දෙවියන් අතර සීලයත් ප්‍රඥාවත් යන දෙකෙන්. ජයල බන්ට පුළුවන් මේ වනාහි සීලව නම් රහත් මනිදුන් වදාළ ගාතාවන් එතකට බලන්න පින්වත්න මේ රහතන් වහසේ දේශනා කරලා තියන මේශීලය ගැන තියෙන අසිරිමත් උතුම් උදානය උන තරන් ලස්සනද එතුර බුදුරජාණන් වහස වදාලා මේ සීලය තමා කෙනෙකුට වයසට යනකම්ම කොන්ද කුදු වෙනකම්ම පුරුදු කරන්න හොඳ කියලා. ඊළඟට දෙවිතුමා අහනුම බුදුරජාණන් වහන්සේගෙන් යමෙක් පිහිටලා ඉන්නවනං පිහිටල ඉන්න ඕන කුමක් තුළද බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධ සාදු පතිට්ටිතා ශ්‍රද්ධහව කියලා කියන්නමකක්ද බුදුරජාන්සය වදාලා ශ්‍රද්ධාව කියල කියන්නේ සද්ධහති තථගතස්ව බෝධී යම්කිෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගනීද බුදුරජාන්ගේ අවබෝධය කුමක්ද ඒ අපගේ භාග්‍යතුන් වහසේ කාන්තෙෙන්ම අරහන් රාගදේශමෝහ දුරු කළ සිතකාය වචනය පිරිසිදු කළා ඒ ශාශ්‍රනාහසගේ චිත්ත සන්තානය තුළ රාග හට ත්තේ දේශය හටගත්ති නෑ. මෝහය හටගත්ති නෑ. මේ ඇස කණ නාසය දිවකය මනසිං රූප සබ්ද ගන්ද රස ඉස්පර්ශ දැනගෙන ඒ කිසිවක් කෙරෙහි නොවැල්උනුසේක. නොගැටඋනසේක මුලා නෝනසේක, ආශාව දුරු කලසේක. ඒ අපගේ ශාස්තෘුන් වහන්සේ ඒ කාන්තේම්ම අරහන් කියල යම් කෙනෙක් අදහ ගනීද විශ්වාසක කරයිද. සත්්ධාව ඇතිවෙන්න හේතුවා ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ සම්මාහා සම්බුද්ධයි ගුරූප දේශ රහිතව මේ චතුරාරි සත්්‍ය ධර්මය දුකනම් වූ ආරි සත්්‍යය දුක හටගැනීම දුක නැතිකිරීම දුක නැති කරන මාර්ගය මේ චතුරාරි සත්්‍ය ධර්මය ගුරූප දේශ රහිතව තමන් වහන්සේගේ ඒ පාරමී බලයිෙන් තමන් වහන්සේගේ අධිස්්ථාන බලයෙන් අපගේ ශාස්තුන් වහන්සේ විසින්මයි ඒ අවබෝධ කළේ කිසි පොතක් පතක් බලන්න නැතුව කිසි ගුරුවරේගෙන් උපදෙසක් ගන්න නැතුව අපගේ භාගතුන් වහසේ ඒ බෝධි මුලේද මේ උතුම් ධහර්මය අවබෝධ කළේ. ඒ අපගේ භාගතුන් වහන්සේ ඒ කාන්තේම සම්මහා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි අපගේ බුදුරජාණන් වහන්සේ. විද්්‍යාචරණ උපදෝගත්ත ඥානයන් අනුව ජීවිතය ගත කළා බොහෝ ඥානයන් උපදෝගත්තා ඒ කාන්තේම විජ්්‍යාචරණ සම්පන්නයි කියලා යම් කෙනෙක් විශ්වවාසයක් ඇතිකර ගනීද අව බොහෝධයෙන් අදහ ගනීද ය සනත්තාව ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා තථගතයන් වහන්සේ ගැන මේ විදිහට සුගත ගුණය ඒ කාන්තයම අපගේ බුදුරජාණන් වහන්සේ සුගතයි ගත ගුණ යුක්තුව වන සේක ලෝකවිදුූ ගුණේ යුතුවන සේක අනුත්තුරූ පුරිසදම්ම සාරතී ගුණෙන් යුතුවන සේක සත්තහා දේව මනුස්සානං ගුණේ යුතුවන සේක බුද්ධ ගුණෙන් යුතුවන සේක මේ සියලු ගුණ දරා වැඩසිටීමට තරම් හිරු සඳු එලිය පරදින අනන්ත ප්‍රඥාලෝකයක් දරාගෙන වැඩසිටීමට තරම් අපගේ ශාස්ෘන්හසේ භාග්‍ය සම්පන්නයි ඒ කාන්තේ භගවා මේ නවාරහදී ගුණ යම් කෙනෙක් තුළ සිහි වුණොත් යම් කෙනෙක් සිහි කොළොත් එයා තුළ පිහිටලා ඉන්න ඕන දෙයක් වැඩෙනෝ ඒ තමා බුදුර ජාස වදාලා ශ්‍රද්ධාව පිහත් අපිට ඒ තේරුම්ගන්න දැන් ඔබට සාංගික දානයක් දෙන්න ලැබෙනෝ හැබැයි මේ කාලි අතිසෙයිම්ම දුක්ෂහිත කාලයක් අපිකිවොත්තෙරෙන දුරුභක්ෂ කාලයක් මේ කාලේ වෙනද වගේ නෙවෙයි ගොඩක් අමුද්‍රව්‍ය ගණන් ගිහෙල්ලා. ගොඩාක් එදිනෙදා කටයුතු හරි අපහසුයි තමන්ගේ ජීවිතය මේ ගැටගහ ගන්න හරිම වෙහෙසක් දරන්න ඕනේ හිතරැකගන්න වෙහෙසත් දරන්න ඕනේ තමන්ගේ දෙයක් ඉතුරු කරගෙන අතහරින් ලොකු වීරියක් කරන්න ඕනේ දැන් කෙනෙකුට සසාංගි ධානයක් තියනවා ස්වාමි අසල සීය නමත් ස්ෝමිනස අසූ නමක් විතිරිඉන්න ආරණ සේනාසනයකට අසුපුූකර දාානයක් තියෙනවා. දැ මෙයා මේ තුළින් මේයා හිත නොමේක මේ ධානය දෙන කෙනා තුළ පිහිටලා ඉන්න ගුණ ධර්මයක් තිබ නැත්ත සද්ධාව තිබ්බ නැත්තම් මේ ධානය දෙන්න මෙට වෙන්නේ. ධානයේ පූජ කරල සංගික ධානයක ආනිසංස ලබන්න එයට බැරි වෙනවා. හේතුව එක ප්‍රශ්නවලද පසු බහිනවා. දරමය කෙරෙහි හිත පහදුවගන්න අපහසු වෙනවා. සංගයාගේ ගුණ සිහිකරගන්න අපහසු වෙනවා. ඒ ඇයි ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව නෑ කියනයාට ඒ වෙලාවට බුදුරජාණන් වහසකිරහි තියෙන පැහැදීම ගොඩා කුපකාරි වෙනවා ඒ පින ගරගන්න. ඒ සද්ධාව තිබුණට පස්සේ එයාට හැම පැත්තෙම් උපකාර ලැබිෙනෝ හිත සතුටිින් ගුණ සිහි වෙනවා ධානය සුවසී දෙනවා බුද්ධෝ පස්ථාන සංගෝ පස්ථානවාරය සම්පූර්ණ කරලා සතුටු කඳුලු හළන ශ්‍රද්ධාව තිබීම නිසා නේද ඒ පුුණ්්‍ය ධර්මී රැස් කරගන්න ලැබුණනි සන්දාව තිබීම නිසා එතකොට කෙනෙක්ගේ සද්ධාව මුල් වෙනවා කරන ට එතකොට සිල්ල ඉන්නත් එහෙමයි බණ භාවනා කටයුතු කරන්නත් එහෙමයි බොහෝ පින්ඩැස් කරන්නත් එහෙමයි. බුදුරජාණන් වන්සේ වදාලා මේ ශ්‍රද්ධාව උපදවා ගැනීම මනුස්්‍ය ජීවිතයේ අත්තිශීම වටින දෙයක්. බුදුරජාණන්සේ කාලි ඒ සද්ධහා විපදුනේ සිටුවරුන්ට රජවරුන්ට එතරන්න වේ මුළු ඇගේීම කෘෂ්ටයක් හැදිච්ච පිරිස මැදට එකතු වෙනෑ ලං වෙන්න ඇයි පිරිස කුෂ්ට රෝගයා දකිද්දි පිළිකුල් කරනවා. හැබැයි ඒ රෝගයා ධර්මය අහද්දි ශ්‍රද්ධා විපදුනා. ඒ ශ්‍රද්ධා විපදුනාට පස්සේ ධර්ම අවබෝධය පිණිස අවස්ථාව සැලසුනා. එතුකට අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කළ. යම් අනුසයක් පිහිටලා ඉන්නවනම් පිහිටලා ඉන්න ඕනේ ශ්‍රද්ධහව තුළ ඟට දෙවිකෙන හනවා භාගතුන් වහන්ස මනුස්්‍යයාට තියන උතුම් මානිික්්‍ය කුමක්ද භාගතුන් වහසේ වදාලා ව්ඥ නරාණන් රථන ප්‍රඥාව කියල කිව්වා මනුස්්‍යයාට තියෙන උතුම් මානිික්්‍ය ප්‍රඥාව කියල කිව්වා මනුස්්‍යයකට තියන උතුම්ම මානික්්‍යය එද සීලෝ මහරහත වන්ස වදාලා මේ ශාසනී සීලය අග්‍ර දෙයක් නමුත් උතුම්දය ප්‍රඥාවයි. ප්‍රඥාව කියලා කියන්නේ මේ චතුරාර්ශත්ති ධර්මය කෙරේ තියෙන අවබෝධය. දුක ගැන දුක හටගැනීම ගැන දුක නැතිකිරීම ගැන දුක නැති කරන මාර්ගය ගැන. ප්‍රඥාවන්ත කෙනාට ධර්මී මුණ ගැහෙනෝ. ධර්මී මොුණ ගැහුණට පස්සේ මෙයා ධර්මය තුළින් ස අපික මේ කයගැන නෝනිග මසන මේ කයේ තියෙන කොුණප කොටස් ගැන නෝනි විමසනෝ ප්‍රඥා වැඩෙනෝ. ඒ වගේ මෙයා මේ ආයතන ගැන නෝනිි විමසනවා ඇසකණ නාසේ දිවකයි මනස ගැන ප්‍රඥා වැඩෙනෝ දැන් හිතන්න දැන් කෙනෙක් ඉන්නම ඒ කෙන මේ අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් මේ ඇස කණ නාසය දිවකය මනස ගැන සිහිකරනෝ. දැන් එයා ඇස ගැන සිහිකරනෝ. මේ ඇසා අනිත්‍යයයි. අනිත්‍යයි අනිත්‍යයයි කියලා. එයා කාලයක් මේ ඇස අනිත්‍යය කියලා සිහිකරද්දී එයාට ප්‍රධ්‍යක්ෂ වෙනවා ඇස අනිත්‍ය වෙලා යනවා. එයාගේ ඇස් දෙකින් දකිනවා අනිත්‍ය වෙලා ගිය ඇස් එයා තීරණය කරනවා ඇසා අනිත්‍යයයි. එයා. සිහි කර නොම ඇස ෙඩ වෙනවෝද නැද්ද ඇස ලෙඩ වෙනවද නැද්ද කියලා නූන විමසද්දී තමන් ග හැ ලෙඩවෙනවා එහෙම නැත්ත මෙයාට පේනො බාහිර ඇස්දික ලෙඩ වෙලා නැත්ත එකැහැක් ලෙඩ වෙලා මෙයා ප්‍රතික්ෂ කරගන්නවා කාලයා ගැවෑමින් මේ ඇස ලෙඩවෙන එකක් ඒවගේ මෙයා නණ උමස නොමේ ඇස වයිසට යනක්ද නැද්ද ඇස වයිසට යනවාහා ගේ වයිසට යන පේනවා. බාහිර අයගේ ඇ වයිසට ගිහිල්ල රැල්ලි වැටිලා පුංචි වෙලා පෙන් නැතුව ගිහිල්ලා ඇස වයිස ගිල්ල මයා හන්ුට පේනවා ඇස වයිසර ගිහිල් ප්‍රති්‍යක්ෂ කරගන්නවා ඇස වයිසට යනවා. ඒ වගේ මෙයා නූනු ගමසනවා ඇස මරණයට පත්වෙන වද නැද්ද ඇස මරණයට පත්ව නොමයා දකිනවා. දැ එක ස්වාමින්හසේ නම ගමනක් ගිහිල එෙන ගමන් වාහනක ඒ ස්වාමන්හන්සේ වහනි නවත්තලා පහළ ඇලක් ගලාගෙන ගිහින්තියෙනවා ඒ ඇලට බැහැල මූුණ හෝදන්න පිම් මුදේවරෝක වෙන් නැති ගොඩාක් දුර ගිහින් ඇවිලා මහන්සේට ඇලට බැහල මූුණ සෝදන්න නැති ස්වාවිනාහන්සේ. පින්වති මූුණ සෝදනෝ මුණ සෝද්දී ඒ උඩිින් ඒ වගා කටයුතු සඳහා කෘමිණනාංසක වසු බෙහිත් වගේයක් එහි ඇලට මිශ්‍ර වෙලා බෝතල් හෝද්දී ඒ විදින උපකරන හෝද්දී ගලාගනෙනවනි ඒ මුොහොති බිහිත තමයි ඇවිල්ල තිනි සාමිනසි දෝතක් වතුර ඇර මුන්ට දාගන්නවා දැමුන්ට දාග දිමුකද වෙන්නේ මේ ඇස්සෝලට යනවා මේ කංවලට යනවා මේ නාසේට යනවා ඒ වාමිනස් ගැසුල්ට අර බෙහිත යන එවලෙම ඇස් දෙක මන්ද වෙන දැ මේ හැ මරණට පත් උන්නෙදද. ආන්න නුවනි විමසන කෙනා විමසනවා මේ ඇස මරණයට පත්වෙනවා. ඊට පස්ස මේ කෙනා විමසලා විමසලා ය විමසනවා මේ ඇස අනිත්‍යය නම්. මේ ඇස වයිසට යනවා නම් මේ ඇස ලෙඩවෙනවා නම් මේ ඇස මරණයටත් පත්වෙනවා නම් මේ ඇස මේ ඇසේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් තියෙනවද කියලා හු දට නුවනී විමසනෝ ඒවගේ මේ කණ ගැන මේ නාසේ ගැන මේ දිව ගැන මේ කය ගැන මේ සිත ගැන ඇසට පිෙනෙන රූප ගැන ඇසෙන ශබ්ද ගැන නාසර දැනෙන ගඳ සුහද ගැන දිවිට දැනෙන රස ගැන ට දැනෙන පහස ගැන සිතට සිතන අරමුණු ගැන හොදුවට නුවනින් විමසනවා අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන්. මෙයාට යම් දෙයක් ලැබෙනවා කාලෙකදී ඒ තමා ප්‍රඥාව. නූනින් විමසද්ධි විමසද්දී මෙහ තුළ වැඩෙනවා ප්‍රඥාව පින්වත්නේ මේ මනුස ලෝක යම් කෙනෙ කුපදිනවන අතිශයීම් උත්තුම්ම දෙයක් වටිනාම දෙයක් ඒ ජීවිතය තුළ ප්‍රඥාව නැමති ඒ උතුම් ගුණය තිබුණ අනම්. ඒකයි භාගතුනාස වදාලන්නේ පඥ්ඥා නරාණං රථනං මනුස්යාට උතුම් මානික්‍ය ප්‍රඥාාව වයි කියලා. මොකද අපි මේ ජීවිතේ නොයෙක් දේවල් නොෙක් විදිහෙන් මේ අපිට ලැබිච්ජ සරීරය සරසනවා. සමහරය කර්මාණු රූප තමන් සංසාරය කරපු විදිර්ත්ම උපතක් කරායන්නේ. සමර රූපවත් සමරයි අරූපවත්. එ අරූපවත් කෙනා මේ ධර්මය දැනගත්තොත් එය කුමක්ද කරන්නේ. යා නොනේ විමසනවා මම් සංසාරය ගිය කෙනෙක් මට මේ ලැබුණ මං සංසාරී කරපු දෙය නිසා. භාගදුනසි දේශනා කරලාතිය නො. යම් කෙනෙක් ඊරිසියාකරොත් ලැබෙන්නේ මකත්ද කරෝධකරොත් ලැබෙන්න්නේ මොකද ඒ දනීමට ලැබිල තියන අපගේ බුදුරජාස වදාලා ප්‍රියමනාප වෙනවා දෙවියන්ට ප්‍රියමනාප වෙනෝ මනුස්සයන්ට ප්‍රියමනාප වෙනවා අමනුෂ්‍යයන්ට මූුණ පැහැපත්වෙනවා මෛත්‍රිය කරෝ. බුදුරජාන්ස වදාළම මෙච්සිතේ ආනිසංස කලයා ධර්මය සිහි කරනවා. හැබැයි බො බොහෝ දෙනෙක් ඒද කරන්නේ ප්‍රඥාව උපදයන විදිහිරද කටයුතු කරන්නේ නෑ. බොහෝ වියදම් කරලා බොහෝ පොයිමට්දාගෙන තමන්ගේ මේ සරීරයේ සරසගන් ශරීරයේ පැහැපත් කරගන්න ලොකු අරගලක ලොකුවිහෙසත් දරවා සමහට බඩට කෑම ටිකක්දා ගන්නේ කුසට ආහර ටිකක් ගන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුත්ත සඳාවය කරන්න හැබැයි මේ කය වෙනුවෙන් මේ ශරීරය වෙනුවෙන් ඒ අවශ්‍ය කරන ඒ රූපවත්වීමට අවශ්‍ය කරන දේවත් සපයා ගන්නවා. එතකොට මේ හැම දෙයම්ම අනිත්‍ය වී අනිත්‍යවී අනිතත්්‍ය වී අන තමන්ට පේනවා කෙසි දෙෙනවා ඇම හැම රලිවවැටනවා මේ හමේ ලප කැදල් හට ගන්නවා නොයෙක් විසර ගෙඩි හටගන්නවා සැරවෙනවා ඒවා පිරිසුදු කරලා නැවත්ත අයි රැවටි නෝ මේ කයට ප්‍රඥාව උපදෝ ගන්න ගෙන හැම දෙයම්ම නෝ නිවිමසනෝ. යමෙක් ප්‍රඥාව පදුවගත්තත් මේ සංසාර්ක නිදහස්සෙන් යා දුර්ල බවස්ථාවක් ලැබෙනවා. පින්වත්න බුදුරජාණන් වන්ේ දේශනා කළ මනුස්්‍ය අර්ථය උතුම් මානික්‍ය ප්‍රඥාවය කියලා. ඊළඟට අපගේ ශාස්තෘන් වහන්සේ වදාලා දෙවික නැහපු හතල්නි ප්‍රශ්නයට පිළිතුර දෙවික නහන්නේ කින්සු චෝරයහි දූ හරන්ති මේ රුන්ට පැරගණඩ බැරි දෙයක් තියෙනවා ස්වාමිනි භාගති වන්සේ කුමක් ද බුදුරජාන්ස වදාලා පුණ්ඥං චෝරයහි දූහරන්ති පින කියලා කිව්වා මේ සොරුන්ට පැහැරගන්න බැරි දය බුදුරජාස වදාලා මේ පින කියලා කියන්නේ සැපයට කියන නමක් බුදුරජාන්ස වදාලා ස්ටස්ස කන්තස්ස මනාපස පියස්ස යදි දම් පුුණ් menyangං ඉස්්ට වූ ප්‍රියමනාපුූ කාන්ත වූ සියලු දේවල් ලබල දෙන්නේ රැස් කරන පිණේ. තු පින කියලා කියන්නේ හරි අත්භූත දෙ අත්භූත දෙයක් කියන්නේ අපි රැස්කරන දේ අපි විපාක පිණිස පවතිනවා මයි. ඒ හරි පුතුම දෙයක්. අපි ජීවිතයේ දී අපි ින අපි විපාග ලැබෙනවා. දැන් මේ කාලේ යම්කිනිෙක් ධානයක් දුන්නොත් එයාට සුදුසු කාලි ධානයක් දීල තියන. දැන් මේකාලේ මිනිස්සුන්ට කරදරයි. දැන් බුදුරජාණය විශේෂයෙන් පු්ඥපුන් පින්කරගන්න ආකාර තුනක් දේශනා කළා. ඒතමා දාන සීල භාවනා ප්‍රධානම ත බොහෝ දෙනා දාන සීල ඔය භාවනා කියන නොකළත් දානය දෙනෝ පින්කරගන්නවා. සිල්රකිනෝ. බනභාවනා කරනෝ එතකොට මේ දානයක් දෙද්ද අපිග මේ කාලේ දාානයක් දෙනවා කෙනෙක් ඒ දානය රැස්වෙන පින අපිට විපාගදන මෙහෙමයි දැන් එයා මනුසලෝකෙක උපදිනෝ මනුසලෝක කිුපදිලා එයාට ළමාකාලයනවා ළමාකාලයේද්දයාගේ අවශ්‍යතාවයන් එයාට ඔක්කොම හරියට සම්පූර්ණ වෙනවා එයාට තරුණ කාලෙනවා අරුණ කාලයේ එද්ද රැකයා ගෙවල් යානවා ඔන්න සැ සැපේ නවා. ඔන විවා කරගන්න අවායවා කරගන්න අවස්ථාවක් එද්ද ඒව පිළිවලට රැ සැකසෙනවා ගෙවල් දොර සැකසෙනවා. නැත මිනිස්සු කොච්චරන කල්පනා කරනවාද තම ග අත්‍යවශ්‍ය දේවල් කරගන්න බැරුව හැබැයි කාලයේ දන් දෙෙන කෙනාට ඒ දේවල් පිනට ලැබෙනෝ එතකට පින්වදමි පින කියලා කියන්නේ හරි පොදුම දෙයක් පිනට පුළුවන් දෙවියන් අතරූ උපදවන්න පිනට පුළුවන් බොහෝ සැපසම්පත් උපදුවල දෙන්න පිනට පොළුවන් මේ ඉපදමි මැරමින් ්ඥන සංසාරදුකින් සත්වයන්ම නිදහස් කරවන්න සැවැත්නුවර වනගත ප්‍රදේශයක ඉ වාමින් හසෙනම මේ ස්වාමිහස ජීවත්ව වේ පින්ඩ පාති වැඩම් කරලා මේ ස්වාමීන් වහසේ පින්ඩ පාති වැඩම් කරනවා එකද එක දවසක් එක නිවසකට වැඩම කලා ඒ ස්වාමිනහස නිවසට වැඩම කරාට පස්සේ මේ ස්වාමීන් වහසේටඒ ස්වාමී ඇවිල්ල කිව ස්වාමීණ අනි අපිදට පින්ට පාති වඩින් මේ ස්වාමිනහස වැඩම කරා පින්වත්න දවසත් දෙකන්න නෙවෙේ දොළොස් සෞුරුද්ද වාමින්න් අර ගෙදරට පිඩ පාති වැඩිය දැගේ ගෙදර ඉන්න මයිස් මේ පිරිමි කෙනැත් ඉන්න බිරිදත් ති න බිරිඳ හැමදාම ස්තූප හරිගසල මේ ආසන පනවල සාවාමිනස දම්පැන් පූජ කරනු එක දවසක් රාජපුරුෂය කැවිල්ලා මැනිකක් ගැනතු වන්නා ඒ වෙද ගෙදර හිමිය හිටිය මැ මේ මස් වගයක් කපප මෙය මස්ස වගයක් කපකප ඉද්දී ලේ ැවුරුම අතිීමම මැනිික ගත්තා මැනි කරම් මේ මේ සුඩින් තිබ්බා කුරුල්ල කෑග හිටියා මස්වල්ට ලේවල්ට සුවන්දට මේ කුරුලා අපකොම මැනික ගිල දැම්ම දැන් එයා එලියට එද්දිගේදම් මැනිකනෑ මෙයා සැක කරා ස්වාමින් වහන්සේ ගෙට යනවා එනවා ගෙට යනව එනවා එකත් එකරම ගණ්ඩ ඇති හාමුදුරුව තමා කියල දෙැම මේ ස්වාමින් වහන්සේව අල්ලලා දඩුවන් කරන්න ගත්තා. කමයක් කොල්ලුවට දාල් හිර කරන්න ගත්තා දැන් කමිල් ලේ වැටෙනෝ. ඒ ලේබොන්න තවර් කුරුල පයින්ගෙහෝකුරුල්ලට කුරුල්ල ගිහිල මැරිල වැටුණා. දැන් මෙතන වැඩ සිටන්නේ රහතන් වහන්සේ නම කියල මේ කවුරුද දන්නේ. පින්වත්න්නේ හරි පුදුමයි. ස්වාමින් වහසේ දැක්කමිකුරුල්ල මැරුණ බලන්න කිව්ව බඩා ඇතුළ අරයට. ුලන ගමන් අර පිහහිම් බඩපල මැෙක ඩා තුළි ව ස්වාමි නීමට සමාවෙන්න්න. ස්වාමිනි මට සමාවින්න වෙවුලන අධ්‍යිහි සමවිල්ලනවා රහතන් වහසේ වදාලා පිංවත මේ ඔබිවරදන්න වෙයි මේක මගවරදුකරුණ මී තම සංසාරය ස්වභාවේ. ඊට පස්සේවෙහිෙනන් ස්වාමිණින් නැවත වෙනද වගේ පින්ඩපාති වඩින්නකිේ. ඊට පසකව නෑ බං ආයකග දර කරමුණන් කරගෙන පිින්ඩපාති වඩින්නකවා. පංවත්න්නේ පිනගහ ලකි න්නේ හරි පුදුම දෙයක් දැන් අර කොරුල්ලා මැරිලා එපදුනා මනුස්සලෝකයේ අර ධානපූජකරකු බිරිඳක කුසේ අර ස්වාමින් වහන්සේට වදදීලා ආවේගසීලී විච්ච පුරුෂය මරණින්මත්තේ නිරේ ඉපදුනා බිරිඳ මැරිල ඉපදුනාා දෙවියන් අතර ඒ උතුම් රහතන් මාහන්සේ පහන්සිලක් නිවෙනවාගේ පිරිුණුවම් පෑවා එක ජීවිතයක් තිරිසල්ලෝකෙන් මනුස්ලෝකට ගිය තව ජීවිතයක් මනුසුලෝකින් දෙවියන් අතට ගිය තව මනුස්සලෝකින් ජීවිතයක් මහා නිරයට ගියා තව මනුසුලෝකින් දුපු ජීවිතයක් සංසාරයේ කිසි තැනක උපදින්නතුව නිදහස්සෙලා ගිය මේ පින විසින් සත්වයාට පුදුම රැකවරණයක් සරසා දෙනෝ ඒක අපගේ බුදුරජාස වදාරන්නේ පිනට බය වෙන්න එපා කියලා කියන්නේ අපිට සැපය උපදවාදන දෙයක් දැ යම් කෙනෙක් ධර්මය අහනවනං පැහැදුනු සිටින් එය ජීවිතයට අප්‍රමාණ පින අපගේ ශාස්ෘුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තුනරුවන් අවබෝධයෙන් සරණයයිද තුනරුවන් අවබෝධයෙන් සරණගල පංචසීලය ආරක්ෂා කර ගනීද ඒ කෙනගේ ජීවිතයට පුුණ්ඩි ගංගාාවල අටක් ගලනාකව ඒ තමා අපගේ ශාස්ෘන්න්සේ සරණය අදදී එක මහා පුං්ඥිගංගාවක් ජීතය පැත්තට හැරෙනවාකිෙවා. මුල මැදාග ධර්මය සරණයද්දී මහා පුුණ්ිගංගාවක් තමගේ ජීවිතය පැත්තට හැරෙනවාකිවා. මහා පුං්ඥ ගංගාව සංගයා සරණය්දී තමඟ ජීවිත පැතට හැරෙනවාකිෙවා පලවෙනි සිල්පද දෙවෙවැනි සිල්පද තුන්ගෙන සිිල්පදය සමාදංගවෙද්දී පිළිවෙලට පුුණ්ඥ ගංගාවල් තමග ජීවිතයට හැරෙනවා කිවවා. තුනරුවන් සරණයමින් මහා පුුණ් ගංගව තුනක් ගලනවා පන්සිල් සමාධංගීමෙන් පුං්ඥිගංගාවල් පහක් ගලනවා එතුක පුං්ඥි ගංගාවල් අටක් නිරන්තරයෙන් ජීවිතයට දැස්සෙනවා හැබැයි අවබෝධයෙන් තුනරුවන් සරණයන්න ඕනේ. අවබෝධයම සීලය රකින්න ඕනේ අන්නට ප්‍රකාර කරමින් විශේෂෙන් පින්වත්න්නේ හොඳට මතක තියාගන්න මේ කාලේ අපිට නොහෙක් අසාධාරණ වගේ පෙනෙයි අපේ හිතේ ශ්‍රණයෙන් දේශය හටගන්නවා. අතට අහවිච්ච දෙෙන් හන්න හිතෙනවා අපි හිතේ දේශය හටගන්න එක මේ ලෝකෙ තියෙන තත්ත්වයට අපි විඳින මේ ආර්ථික ස්වභාවයට වග කියන්න බෑ ඒක ගෙනයන තියෙන තමන් තනිතනය මරනාසන්න මුහද අපිට මතක් වුණු චූටි දේටත් අපි දුක්විින්දිලා මේ තරහැරගෙන අපි කෙනෙක්ට හිංසා කරා කියලා අපි මිච්චර කරන පින්කං මිච්චර අහන ධර්මය දෙ දාන පින්කම් මල්පූජා සෑවන්දනා සියල්ල වතුරේ. ඉනිසස සුවසේ මෛත්‍ර සිත වඩන්න සුවසේ සීලයේ ජීවිතයට පුරුදු කරගන්න. සුවසයේ ජීවිතයට ශ්‍රද්ධාවනැමැති ගුණේ ලංකරගෙන ඒ තුළ පිහිටා සිටින්න. ඒවගේ බුදුරජාන්ස වදාළ විදිහට ප්‍රඥා උපදින විදිහට මගේ සිහිකල්පනාව හරිගස්ස ගන්න. බුදුරජාසේයේ දේශනා කරප ආකාරයට සොරුට පහැරගන්න බැරි උත්තම දෙය උතුම් දේ පින ජීවිතයට රැස් කරගන්න. ඒ නිසා පින්වත්න අද මේ අපි ඉගෙන ගත්තේ මනුස්සලෝකෙදී පුරුදු කරන්න පොළුවන් ගුණ ධර්ම හතරක්. ඒ අපිට සංසාරයේ අප්‍ර මාන පිහිට පිළිසරණ පිණිස පවතිනවා. ඒ නැවතත්ම තක් කරන්න. ඒ තමා වයසට යනකම්ම පුරුදු කරන්න හොඳ. සීලය කියලා අපගේ බුදුරජාස වදාලා. ඒවගේ බුදුරජාන්ස වදාලා පිහිටල ඉන්නවනා යම් දෙයක් තුළ මනුස්සෙ ඒ තමා ශ්‍රද්ධාව ඒවගේම යම් කෙනෙක් මනුස්සවුකට මානික්්‍යයක් බඳු දේ තමා ප්‍රඥාව සෝරුන්ට පැහැරගන්න බැරිදය පින. ඉතින් මේ උතුම් සූත්‍ර දේශනාව අප සීලු දෙනාට මේ ඉපදෙමින් මැරමින්්ඥන සංසාරදුකි නිදහස්සීමට චතුර ආරි සත්‍ය ධහරමය අවබෝධ කර ගන්ත හේටු වාසනාවේවා සාදු 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 අද මේ උතුම් දම්සයුර සඳහම් දේශනාව සඳහා අනුගඩාහයක දායකත්තේ දරන්නේ අංග දාසේ පායසල් පාර දකුණ පෝඩලුව යන ලිපිනය පදිංචි පංවත් ඩම්Kේ බණ්ඩාර මැනිකේ මහත්මය හා ඒතුූ දරුවන් විසින්. පින්වත්න මේ ධර්ම දානය කියන්නේ අත්තිශයීම ආනිශංසතියන උතුම් පුණ්්‍ය ධර්මයක් මේ පිංවතුන්ගේ මේ උපකාරයෙන් මේ ලෝකේ බොහෝ දෙනා මුල මැදාග පිරිසුදු ධර්මය ශ්‍රවණය කරනවා. ඉති මේ රැස්නු උදාහර පුුණ්්‍ය ධර්මයන්. අපි පළමුකොට සියලු දෙවියන්ට අනුමෝදංකරමු අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා. සක්්‍යවුදු ප්‍රධාන සතරවරම් දෙවුරජ දරුවන් මේ පින් අනුමෝදංවෙත්වා. පොලොවාස ලෝකවාසී සියලු දෙවරු මේ පින් සතුටින් අනුමෝදංවෙත්වා. සියලු දෙවියන්ට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ පිංහේතුවේවා සාදු සාදුසාදු මේ පිංවත් පිරිස බලාපොරොත්තු වෙනවා. මීට වසරකට පෙර එනම් දෙදස් ිසියක සැප්තම්බර් දහවන දින මිය ගිය. වීජී අප්පුහාමි අමරසිංහ මහතා ඇතුළු මව්පිය දෙපාර්ශවය මිය ගිය දෙමාපියන්ට අනුමෝදන් කරන්න ඉතිමේ ධර්ම දානමය පිනෙන් රැස්සුුණු සියලු පුං්්‍ය ධර්මයන් ඒ මිය පරලොවගිය වීජී අප්පු හාමි අමරසිංහ ඒ පින්වත් පියාණන්ට ඒ වගේම ඒ මව්පිය දෙපාර්ශවයේ මියකිය දෙමාපියන්ට ඇතුළු ඒ මිය පරලෝගිය සියලු දෙනාට මේ පින් අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා ඒ සියලු දෙනාට නුදුරු භවයකදී උතුම් චතුරාර් සත්‍ය ධරමය අවබෝධ කරගන්න මේ පින් හේතුවේවා සාදු 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 ඒ වගේම අපගේ කල්්‍යයානුමිත්‍රූ ගුරුදේවෝත්තම වූ අපගේ පින්වස් ලොකුසාමින් වහන්සේට මේ සියුලුපින් අනුමෝදංගවෙත්වා අනුමෝදං වෙත්වා අනුමෝදං වෙත්වා මේ පින් අපගේ ගුරදේවෝත්තුොම් පින් අ ලකුසාමන් වහසේට දීර්ගා සම්පත්තිය පිණිස තුම් චතුරාර්රිෂත් ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනාවේවා සාදු 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 ඒ වගේම දායිකත්ේ දැරූ පිංවතුන්ගේ නමින් හා නන්න අයුරු නඋපකාර කළ ඒ සියලු පිංවතුන් නමින් මිය පරලෝවගිය ඒ දෙමාපය නැතුළු අනන් සසට පුරාවට මිය පරලෝවගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදංගෙත්වාා සියලු දෙනාට සෝසයේ උතුම් චතුරාර් සත්‍යවබෝධ කරගන්න මේ පින්හේතුවේවා සාදු 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 ඒ වගේම මේ දායිකත්තේ දැරු පින්වතුන්ටත් ඒ වගේ මේ පවුල්ලොල සියලු දෙනාට දරුවන්ට ඒ නන්න අයුරු උපකාර කළ වචනයකින් හෝ අනුමෝදංවුණු සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදංවෙත්වා ඒ සියලු දෙනා නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සෝපත්වෙත්වා සුවසේ උතුම් කලන මිතුරු ඇසුර ලැබීමෙන් උතුම් චතුරාර්ශත්‍යය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුවේවා සාදු සාදු සාදුඒවගේ මහමනා වාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතුමෝබුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින් අත් ස්වාමින් වහන්සේලාට අනගාරිකාමෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ට ශ්‍රද්ධාකාරය මණ්ඩලී සියලු දෙනාටත් මේ සියලුපින් අනුමෝදංගිත්වා. එවගේම සද්ධ මාසික ධර්මදාන සාමාජිකයෙන් ඇතුළු සියලු දෙනාට සුවසේ උතුම් ආරි සත්‍යවබෝධ කරගන්න මේ පින හේතුවේවා වාසනාාවේවා සාදු. සාධසා මේ උතුම් ධර්ම දේශනාවේ සඳහන් උතුම් දහම් කරුණු අපගේ ජීවිතයට ගලපාගෙන. මේ ඉපදෙමින් මැරමින්ස් යන සංසාර්ධකින් වහ වහා අත්මි දෙන්න ගුණ ධර්ම දියුණු කරගන්න චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න. අප සේලු දෙනාට මේ පින් හේතුවේවා වාසනාවේවා සාදු සාධ සාදුු. සරු දෙනාට තෙරවාසරණයි නමෝ බුද්ධහය. මෙවැනි වටිනා ධර්මදේශ නශ්‍රවනය කිරීමට ශ්‍රතාා ඩේලි YouTube චනලය සබස්රයි් කරන්න.